ලංකාවේ සෑම අවුරුද්දකම අලුතෙන් දරුවන් ලක්ෂ 3කට වඩා උපදිනවා. ඒ කියන්නේ ඒ හා සමාන පිරිසක් හැම අවුරුද්දකම වයස අවුරුදු 17 සපුරනවා. ඒ අතරින් 50%ක්වත් රියදුරු බලපත්‍රය ලබා ගන්නවා ඇති. පිරිමින් අතරනම් මේ ප්‍රතිශතය ගොඩක් කියලායි. ගැහැණුන්වත් දැන් වැඩි වශයෙන් රියදුරු බලපත් ගන්නවා. දැන් නිකුත් කරන රියදුරු බලපත් අවුරුදු 7කට පස්සේ අලුත් කරන්නට අවශ්‍යයි. රියදුරු බලපත්‍රය ලබා ගැනීමට පෙර ඉදිරියේදී තවත් තාක්ෂණික පරීක්ෂණයකට පෙනී සිටීමට සිදුවන බව මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාව පවසනවා. එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා කියා සිටියේ එම තාක්ෂණික පරීක්ෂණය සිදුකරන රියදුරු පුහුණු කිරීමේ විද්‍යුත් තාක්ෂණික උපකරණ කට්ටල තුනක්ද ජපානයෙන් ලැබී ඇති බවයි. එම විද්‍යුත් තාක්ෂණික උපකරණ හරහා රියදුරු බලපත්‍ර ලබා දීමේදී ලකුණු ලබා දීමක් සිදු කරනවා. මෙ විද්‍යුත් තාක්ෂණික උපකරණය මගින් සිදුවන ක්‍රියාදාමය පිළිබඳව වෛද්‍ය සිසිර කෝඩාගුද මහතා ප්‍රකාශ කර සිටියේ. නිසි මානසික සුවයකින් සහ කල්පනාකාරීවරිය පැදවීමට මානසික ශක්තිය වැඩි දියුණු කිරීම මෙහි අරමුණ බවයි. ඉදිරියේදී රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම් කරන්නට මෙම විශේෂ පුහුණු ලබා දීමට කටයුතු කරන බවද ඒ මාතා කියා සිටියා. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔයාලට දැනගන්නත් පුළුවන්.